වයිසමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර ඇඳීමේදී අපට පටිපාටිගත යුගල දෙකක් ලබා දෙනවා. මේ කියන්නේ මෙන්න මෙහෙමයි. බිඳුව 2 ඊළඟ යුගල 2 සහ 6. ඔබ දන්නවා මෙහි මේ මුලින් ලියන්නේ x. අපි දෙවනුව y ඛණ්ඩාංක. මෙව x එක y එක x දෙක y දෙක කියලා. පෙන්වමුකෝ. මෙන්න මේ ආකාරයට බිඳුව 2 පටිපාටිගත යුගලත් 2 6 පටිපාටිගත යත් අප ලකුණු කරනවා. දැන් අපි මේ දෙක යා කරනවා. ඔබට පේනවා මේ ආකාරයේ රේඛාවක්. Then අපි මේ සමීකරණය ලියන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවේ සමීකරණය. මේ සමීකරණය ලියන්න කලින් අපි දන්නවා සම්මත සමීකරණය. මෙන්න මේකයි තියෙන්නේ y සමානයි mx ධන c කියන සමීකරණය. දැන් ඔබ දන්නවා මෙම රේඛාව බිංදුව දෙක හරහා යනවා. මෙන්න මෙතන. මෙතන 2ත් 6ත් පටිපාටිගත යුගල ලකුණු කරාම බිංදුව 2 හරහා යන බැවින් එහි සමීකරණය අපි c අගය 2 කියලා ගන්නවා. c සමානයි 2 කියලා ගන්නවා. එතකොට මෙහි අපට 2 එන්නේ කොහොමද කියලා බලමු. බිඳුව සහ 2 කියන දෙක තමයි ලක්ෂ. මේ x ඛණ්ඩාංක මේ y ඛණ්ඩාංක. අපි මේවා ආදේශ කරනවා. මෙහිදී x බිඳුවත් y දෙකත් නිසා අපි මේ xට මෙන්න මේ xට බිඳුව ආදේශ කරනවා. එතකොට අපට එනවා y වලට අගය 2 කියන අගය. ඔන්න ආදේශ කරනවා. එතකොට එනවා 2 සමානයි m වැඩි කිරීම බිඳුව ධන c කියන එක. දැන් m බිඳුවෙන් වැඩි කරාට පස්සේ මෙතන බිඳුවනේ ඉන්නේ. 2 සමානයි c කියලා ඔන්න ওই විදිහට තමයි අප ලබා ගන්නෙ. ඊළඟට තියෙනවා මෙම රේඛාව 2 6 ලක්ෂ හරහාත් යනවා. මෙන්න මේ 2යි 6යි හරහා යනවා. එතකොට අපි y සමාන mx ධන c එකට මේ 2යි 6 ආදේශ කරනවා. මෙන්න මෙහෙමයි ඉන්නේ. අපි y වලට ගන්නවා 6. m අගය අප තාම දන්නේ නැහැ. අපිට x වලට ගන්න පුළුවන් 2. අප c හොයාගත්තා 2. මේ යගේනේ. ඊළඟට එනවා මේ සුළු කිරීමෙන් ධන 2 m වලට අපට අගයක් ගන්න පුළුවන්. 4 වෙදීම 2. ඒ කියන්නේ m වල අගය 2 කියලා අපට එනවා. දැන් ඔබට මේ m වල අගය c වල අගය ආදේශ කරනවා අපි. ඒ කියන්නේ y සමානයි m කියන්නේ 2යි. එතන x ධන c වලට එන අගය තමයි ඒ 2. දැන් එතකොට මෙම රේඛාවේ සමීකරණය අප පෙන්නනවා y සමානයි 2x ධන 2 කියලා. මේ ආකාරයෙන් අපට රේඛාවක සමීකරණය පෙන්වන්න පුළුවන්.